ube sinalag nitnav tunuda ube katalag sitnav tunuda premaya handinnini premaya handinnini melo talai obe sinalang nitnav tunuda obe katalang sitnav tunuda premaya handinnini premaya handinnini melo talai. Good evening, everyone. How are you doing in this beautiful evening? So we have come to our home with Youth Art Beat. We're gonna start our program. Ravi, hita nevatila thina the kaage hari. Mage. Obe sinalaga hita nevatunu da kirene patangatte. Oh, iding. Hita nevatila then godak kal then mage sathi baragana kino. ඔයාගේ ළඟ තමයි මගේ හිත නැවතිලා තියෙන්නේ. ඒක ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔයාගේ ළඟ හිත නැවතුනොත් එහෙම මල මගුලක් වෙනවා. Right, අපි පටන් ගන්න හදන්නේ චර්ණ TV Youth Artbeat Program එක. ඉතින් ඔන්න වෙනද වගේම මමයි මගේ සදාදරණීය ආදරණීය ප්‍රියංකා ඉන්නවා. ඉතින් ඕගලන්ට ආට් වලින් වෙන වැඩක් කරන අලුත් විදිය වැඩක් කරන කෙනෙක් එක්ක කතා බහ කරන්න. ඉතින් මේ 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 මූණ පොඩි පොඩි නේද ෆැමිලිය ගතියක් තියනවානේ අපිට නේද හුරු පුරුදු මූණ මොකද අපි මෙයත් එක්ක සති කීපයකට කලින් කතා බහක යෙදුනා නේද ඔව් අද අපි වෙනස් වූ ආර්ට් එකක් ගැන අපි දන්නවා ආර්ට්ස් කිව්වහම බොහෝ ආර්ට්ස් ලංකාවේ එහෙම නැත්නම් ලෝකේ ව්‍යාප්ත වෙලා තියෙනවා නමුත් අපි අර විශේෂිත වූ දෙයක් කතා කරන්න අද සූදානම් වෙනවා මේ ආර්ට් එකට එහා ගිය දෙයක් අපි දක්ෂයින්ව තමයි අපේ චරණ ටීවී අපි යූත් ආර්ට් බීට් එකට ගෙන්නන්නේ ඉතින් අද අපිත් එක්ක ඉන්නවා 3D ආර්ට්ස් ගැන කතා කරන්න අනුක පෙරේරා අනුක කොහමද සතියකට පස්සේ හොඳයි හොඳින් ඉන්න කොහොම ආයි වොයි ආයි වොයි අනුක මේ අනුක හිනාවර ලස්සනයි නේ රවි ඔව් අය පොඩි නිකන් අය ඔව් මොකද ඔයක් එනවා මේ හරි ඒ කොයි හරිද මේ හැම ඩිම්පල් එකක් එනවා අයියෝ වයි වයි නාව නාව බලන්නේ අනිත් එකක් මේ මේ හින මෙහෙමනේ අපි ලස්සන දෙයට ලස්සනයි කියන්න ඕනේ හරි ඉතින් එහෙම එකක් තියෙනවා දැන් අපේ මුනිත් මේව වලවල් හදනවා ඕගොල්ලෝ ලස්සනයි කියලා නේද ලස්සනයි කියලා මේ අනුක මේ 3D ආර්ට් ගැන කතා කරන්න අපි අද मृदुखांग एनिमेशन सॉफ्टवेयर කොහොමද අපි හැසිරෙන්නේ අද අපි මූලික අඩිය තියලා බලමු මේකේ කොහොමද මේ ඇපියරන්ස් එක මේකේ කොහොමද මේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ කොහොමද මේ ඇනිමේෂන් එකක් කරන්න පළවෙනි ස්ටෙප් එක තියන්නේ 3D වෙලා කොහොමද පේන්න ගන්නේ කියන එක අන්තිම ස්ටෙප් එක ඔව් ඒක අන්තිම ස්ටෙප් එක අපි ඉස්සෙල්ලාම කතා කරනවා පළවෙනි ස්ටෙප් එක ගැන අනුක හරි අපිට පුළුවන් මං හිතන්නේ පටන් ගන්න මේ 3D ආර්ට් එක අපිට මේ කතා කරන ගමන් පොඩ්ඩක් විස්තර කරමු මේ ආර්ට් එක ගැන ඔව් මේ 3D අපි animation පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 3D softwares වල timeline කියලා එකක් තියෙනවා. Timeline එක කියලා කියන්නේ ඒ කියන්නේ අපි මේ කරන animation එකේ තියෙන මේ කාලය. ඒ කියන්නේ අපි මලක් පිපෙනවා ඒ පිපෙන්න ඕනේ කොච්චර කාලෙකින්ද කියන එක. එතකොට මේ හැම එකක්ම මේ 3D වලදී frame එකක් හැටියට තමයි එන්නේ. ඒ කියන්නේ අර අපි උදාහරණයක් හැටියට කියනවා නම් අපිට මේ ඉස්සර මේ අපි ගන්නවා මේ කැමරා රීල්ස් ගත්තාම ඒ රීල් එකේ තියෙනවා මෙහෙම කොටු 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 රීල් එකේ මැද ස්නැප්ස් වැදිලා ඒවා තමයි අපේ ෆොටෝස් වෙන්නේ ඒවා ඔක්කොම ස්ටිල්ස් එතකොට ඒ වගේ මේ 25ක් එකපාර එක තප්පරෙන් ප්ලේ වෙද්දී මේක ඇනිමේට් වෙලා වෙනවා
ඒ කියන්නේ තප් ෆ්‍රේම්ස් 25ක් කියන්නේ එක තප්පරයයි. ඒක තමයි අපේ පළවෙනි ලෙසන් එක. يعني ෆ්‍රේම්ස් 25ක් කියන්නේ එක තප්පරයයි. ඒ කියන්නේ එක ඇසුරු මෙහෙම ෂණිකයෙම. එතකොට මේ හැම ෆ්‍රේම් එකක්ම අපි ඇනිමේට් කරන්න ඕනේ. ඒ ඇනිමේට් කරන්න එක එක ක්‍රම තියෙනවා. සරල ක්‍රම තියෙනවා. ඉතින් මේ ෆ්‍රේම්ස් ගානෙන් තමයි මේ ඇනිමේෂන් එකේ ලෙන්ත් එක අපි ඩිසයිඩ් කරන්නේ. එතකොට මම ආයෙත් කිව්වොත් ෆ්‍රේම්ස් 25ක් කියන්නේ එක තප්පරයක්. මේ මම පොඩ්ඩක් මේ මතක් කරනවා කැමරා රීල් ගැන කතා කරද්දි දැන්නේ අපිට ඔය Android phones කියන ඉක්මනටම photos ගන්න ඒ දවස්වල රීල් එකේ තව දෙකයි තියෙන්නේ ඉක්මනට ගන්න ඕනේ රීල් එක ඉවර වෙන්න යන්නේ රීල් එකේ 12යි 24යි කියලා නේද මුංචි මතකකුත් තියනවා නේ දැන් නම් ඉතින් ඒ දේවල් නැහැ දැන් තාක්ෂණයත් එක්ක ගොඩක් දේවල් දිනු වෙලා තියෙනවා නේ ඉතින් අපි පටන් ගමු මේ තියෙන්නේ 3D Max software එක මේකේ මම නිකන් මූලිකම දේවල් ටිකක් කිව්වොත් අපි මම එදා කතා කරා මේ 3D කියලා කියන්නේ අක්ෂ තුනක් තියෙනවා. ඒ කියන්නේ දිග, පළල සහ ගැඹුර. එතකොට මේ අක්ෂ තුනක් තියෙන මේ සර්ෆේස් එකේ අපි හදන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක්. අපි හිතමු බෝලයක් කියලා. එතකොට මේ පෙට්ටියක් කියලා හිතන්න. එතකොට මේක අපිට දැන් ප්‍රියංගව ගත්තොත් මට මේ විදිහට පේන ඇන්ගල් එකක් තියෙනවා. ඒ තමයි ප්‍රියංගගේ ෆ්‍රන්ට් ඇන්ගල් එක. දැන් අපි හිතුවොත් රවි ඉන්නවා ওই පැත්තෙන්. රවිට පේන්නේ මගේ ඇන්ගල් එක නෙවෙයි. රවිට පේන්නේ වෙනම ඇන්ගල් එකක්. එතකොට ඒ පැත්ත වෙනම පැත්තක්. තව කෙනෙක් ප්‍රියංගකට දකුණු පැත්තෙන් හිටියොත් එයාට පේන්නේ තව ඇන්ගල් එකක්. එතකොට උඩින් බලන, පිටිපස්සෙන් බලන මේ විදිහට මේ අපිට පැති කීපයකින් මේ ඔබ්ජෙක්ට් එක දිහා බලන්න පුළුවන්. එතකොට මේ ඔබ්ජෙක්ට් එක ඒ පැත්තට පේන හැටි කොහොමද කියලා බලන්න තමයි 3D මේ software එකේ තියෙනවා මේ කොටු හතරක්. අපි ගත්තොත් මේ කොටු හතර මේ විදිහට අපිට පේනවා. හරි? එතකොට මේකේ තියෙනවා මේ මොකක් හරි අපි ඔබ්ජෙක්ට් එකක් හැදුවොත් ඒක මේ උඩින් පේන්නේ කොහොමද කියලා බලන්න. හිතන්න මම දැන් පොල් ගහක් හදනවා කියලා. හරි මොකක් හරි මලක් හදනවා කියලා. එතකොට මේ මල මෙහෙම පිපෙද්දී ඒක උඩින් පේන්නේ කොහොමද? දැන් මොකක් හරි අපිට හදන්න හරියට මේක පේන්න ඕනේනේ. අන්න ඒ පේන view එකට එක view port එකක් දීලා තියෙනවා. හැබැයි මේ එකම තලය මේ එකම තලයක තියෙන object එකක් පැති කීපයකින් පේන හැටි තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඉස්සරහෙන් පේන හැටි කොහොමද කියලා බලන්න වෙනම තියෙනවා. ඒක තමයි ෆ්‍රන්ට් view port එක කියලා කියනවා. මේවට කියන්නේ අපි view ports කියලා. මේ 3D Max එකේ තියෙනවා මේ view ports හතරක්. ඉතින් මේ view ports අපිට මාරු කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් view port හතරක් තියෙනවා. එතකොට ඉස්සරහෙන් object එකක් අපි හැදුවොත් ඒ object එක ඉස්සරහෙන් පේන්නේ කොහොමද? top එකෙන් පේන්නේ කොහොමද? පැත්තෙන් පේන්නේ කොහොමද සහ overall ඕවරෝල් මේ ඔබ්ජෙක්ට් එක පේන්නේ කොහොමද කියලා අපිට බලා ගන්න පුළුවන් 3D Max software එකේ මේ තියෙන view port වලින්. Right. ඔන්නෝම තමයි 3D Max software එක ගැන කතාව අපි පටන් ගන්න. ඉතින් තව ගොඩක් දේවල් අපිට තියෙනවා අනුක එක කතා කරන්න. හැබැයි අපි කතා කරගෙන හිටියේ 3D arts ගැන අනුකත් එක්ක අපි ගොඩක් දේවල් කතා කරන දවසේදී බලාපොරොත්තු වෙනවා මේ 3D art කොහොමද මේක in detail නේද මේ දේ වෙන්නේ කොහොමද කියන එක බැලුව බැලමට අපි දන්නවා දැන් ගොඩක් වෙලාවට 3D films නිර්මාණය වෙනවා අපි 3D ෆිල්ම් එකක් ආවා කිව්වම පොඩ්ඩක් බලන්න ආසයි ආ ඒවා කොයි වෙලේද අපි මේ 3D ෆිල්ම් එක බලන්න යන්නේ කියලා ගොඩක් මේ ලොකු පොඩි ભેදයකින් තොරවම මේ දේවල් වලට ඇලුම් කරනවා
ඉතින් අනුකත් එක්ක අද අපි කතා කරන්නේ කොහොමද මේ වගේ ෆිල්ම් එකක් හැදෙන්නේ එහෙම නැත්නම් මේ 3D එකක් කොහොමද නිර්මාණය වෙන්නේ කියන මේ software එකත් එක්කම මේ වැඩේ කරන ගමන්ම අනුක මං හිතන්නේ ඒ ගැන විස්තර කරයි. ඔව්. ඉතින් 3D animation කියන්නේ ලොකු විෂයක්. ඒක ලොකු subject එකක්. ඉතින් ඒකේ හැමදාම අපිත් ඉගෙන ගන්නවා. එතකොට ඒකේ තියෙන එක එක න්‍යායාත්මක දේවල් සෑහෙන දේවල් තියෙනවා. ඉතින් අපි ටික ටික මේ ප්‍රෝග්‍රෑම් එක පුරාවට ටික ටික අපි ඉගෙනගෙන යමු. එතකොට මම දැන් ඉස්සලා කිව්වා වගේ අර view ports හතරක් තියෙනවා. අපි බලමු දැන් තව පොඩ්ඩක් මං අපි අපේ පුංචි කාලේට වගේ ගියොත් අපි පොඩි කාලේ සෙල්ලම් කරලා තියෙනවා මේ සෙල්ලම් කරනවා කියන්නේ ඉගෙන ගන්නත් අපි අරගෙන තියෙනවා මේ බෝලයක් පෙට්ටියක් නිකන් හරි හතරස් ඝනකයක් කියලා කියන්නේ ඒවා ඍජු කෝණාස්ත්‍ර ඊට පස්සේ ප්‍රිස්ම ඊට පස්සේ කෝන් එකක් එතකොට ඔය වගේ දේවල් අපි පොඩි කාලේ අපේ පුංචි කාලේ අපි පාවිච්චි කරලා දෙන මූලික හැඩතල කියලා එතකොට මූලික හැඩතල වලට අපි දැන් කරන්නේ පණ දෙන එක ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මේ අපි 3D ඔය කියන හැම ෆිල්ම් එකක්ම වේවා 3D අපි හදන animation එකක් වේවා මේ හැම දෙයකටම මූලික හැඩතලයක් තියෙනවා එතකොට මූලික හැඩතලේ මොකද්ද කියන එක අපි ඉස්සෙල්ලා අඳුරගන්න ඕනේ සහ මේ මූලික හැඩතලේ මෙච්චර ස්මූත් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ එතකොට මේ ඒ ස්මූත් වෙන එක අඩු වැඩි වෙද්දී ඒකේ හැඩෙත් වෙනස් වෙනවා ඒ කියන්නේ හිතන්න දැන් පාද හත් තුනක් තියෙන ත්‍රිකෝණයක් හිතන්නකෝ ඔය පාද තුනට තව එක පාදයක් ආපු ගමන් මේක හරි හතරස් වෙනවා මේකට තව එක පාදයක් ආපු ගමන් පංචාස්ත්‍රයක් වෙනවා මේකට පාද 25ක් ආවොත් මේක රවුමක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ෆේසස් අපි කියන ඔය එක පැත්තකට ෆේස් එකක් කියලා. අපි හදන ඔබ්ජෙක්ට් එකක ෆේසස් ගන්න වැඩි වෙන්න ඒ ඔබ්ජෙක්ට් එකේ ස්මූත් එක වැඩි. දැන් අපි ඔය කරන්නේ මේ ලී වඩු වැඩ කරන තැන්වල ලීයක් බෙන්ඩ් කරන්න ගත්තාම ඒගොල්ලෝ යතු ගාලා 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 මේක බෙන්ඩ් කරනවා. එතකොට මේකේ තියෙන ධාර නැහැ. මේකේ ධාර නැහැ. ධාර ස්මූත් කරනවා. එතකොට ඕක තමයි අපි මේ ෆේසස් ගන්න වැඩි කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් ස්මූත් කරන්න අපි ෆේසස් ගන්න වැඩි කරනවා. එතකොට ෆේසස් ගන්න වැඩි ඔබ්ජෙක්ට් එකක ෆේසස් ගන්න අඩු කරොත් එයින් හැදෙන හැඩයත් වෙනස්. හරි? එතකොට මෙන්න මේ මූලික හැඩතල වලින් තමයි මේ කියන සියලුම 3D නිර්මාණ බිහි වෙන්නේ. ඉතින් 3D Max එකෙත් අපිට පටන් ගන්න පළවෙනි අඩිය හැටියට මේ මූලික හැඩතල වලින් කොහොමද අපි මේ 3D animation එකක් හදන්නේ මූලික අඩිය මූලික හැඩතල කොහෙද මේවා තියෙන්නේ මේක කොහොමද කරකවන්නේ මේක කොහොමද උඩ දාන්නේ බිම දාන්නේ කියලා බලන්න අපි ඉස්සෙල්ලම බලමු අන්න ඒක කොහොමද කරන්න කියලා දැන් මේ අනුක කියන විදිහට ඕනම කෙනෙක්ට එහෙම නැත්නම් මේ බිගින ලෙවල් එකේ ඉන්න කෙනෙක්ටත් මේ software එක තියෙනවා නම් මේ වැඩේ කරන්න පුළුවන් කියලාද කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට කරන්න පුළුවන් ඒ කියන්නේ මූලික දැනුම තමයි අවශ්‍ය වෙන්නේ මූලික දැනුම අවශ්‍යයි අනිවාර්යයෙන්ම මේ මූලික දැනුම අනිවාර්යයි ඒ මූලික දැනුම තිවෙන කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන් රයිට් අපි මේ බලමු නේද නිකන් පොඩි බෝලයක් නේද හදලා බෝලයක් හදලා හරි එතකොට දැන් 3D මම පෙන්වන්නම් 3D Max software එක තමයි මේ තියෙන්නේ මේකේ මේ අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ viewport හතරම තියෙනවා මෙතන මේ viewport හතරට දකුණු අත පැත්තෙන් තියෙනවා මේ tabs ටික අපේ ඔය දැන් තාක්ෂණය පාවිච්චි කරනකොට ඔය වචන බොහොම අඳුරනවා ටැබ්ස් කියද්දී. එතකොට එතන මේ පළවෙනිම ටැබ් එක ඔයාලට බලන්න පුළුවන් මේ පළවෙනිම ටැබ් එක මේ තියෙනවා ක්‍රියේට් කියලා. ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයක් අලුතෙන් ක්‍රියේට් කරන්න ඕනේ නම් ඒකට අදාළ කරන සෙක්ෂන් එක තමයි මේ දකුණු අත පැත්තේ තියෙන්නේ.
ඒ දැන් ඒ ක්‍රියේට් කියන ඔප්ෂන් එක ඇතුළෙත් තියෙනවා ජියෝමෙට්‍රි කියලා තව සෙක්ෂන් එකක්. ඊට පස්සේ ෂේප්ස්, ඊට පස්සේ ලයිට්ස්, ඊට පස්සේ කැමරා, ඊට පස්සේ හෙල්පර්ස්, ඊට පස්සේ ස්පේස් රැප්ස්, ඊට පස්සේ සිස්ටම්. ඔන්න ඔය කියන කාරණා සියල්ලම එකතු වුණාම තමයි මේ ක්‍රියේට් කියන ටැබ් එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් අපි බොහොම සරලව මේ වැඩේ අරගෙන යන්න. ඒ කියන්නේ අපි මොකක් හරි 3D animation එකක් හෝ වේවා, 3D object එකක් හෝ වේවා, අපිට මේ හදන්න ඕනේ වුණාම ඒකට අපි ලයිට් කරන්න ඕනේ. දැන් අපි උදේට නැගිටලා එළියට බැස්සාම ඉර එළිය අපේ ඇඟට වැදිලා අපේ එක පැත්තක් ලයිට් වෙනවා. අනිත් පැත්ත dark වෙනවා. ඒකට මේකේ දෙනවා light and shade එකක්. එතකොට මේ 3D හදද්දිත් මේ ලයිට්ස් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන. බැක් ලයිට් එක කියලා අපි කියනවා, ෆ්‍රන්ට් ලයිට් කියලා කියනවා. ඒවා අපි ඉස්සරහට පාවිච්චි කරමු. කොහොමද කරන්නේ කියලා. එතකොට ලයිට්ස් වර්ග තියෙනවා. ඒ කියන්නේ එක ඩිරෙක්ෂනල් ලයිට් එකක් තියෙනවා. ඒ කියන්නේ එක මෙහෙම නිකන් කෝන් එක වගේ. එතකොට නිකන් ඊවන් ලයිට් කරන්න එක එක සිස්ටම් එකක් තියෙනවා. එතකොට ඒ වගේ විවිධාකාර ලයිටින් සිස්ටම් තියෙනවා. එතකොට 3D animation එකක් අපි හදනකොට ওই කියන කාරණා සියල්ලම ඕනේ. ඊට පස්සේ අපිට එනවා කැමරා එක. කියන්නේ අපි හදන ඔබ්ජෙක්ට් එක ඒකට දැවැන්ත ගතියක් ගන්න අපි ටිකක් low angle, එහෙම නැත්නම් කැමරාවක පොඩ්ඩක් පාත් කරලා හදනවා. හරිද? එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක වටේ 360 මේම කැරකෙන්න ඕන නම් අපිට ඒ කැමරා එක 360 කැරකෙන්න ඕනේ. එතකොට අපි මෙහෙම කරන 3D animation වලට අනිවාර්යෙන්ම ඔය light and camera කියන එක අනිවාර්යයි. හරි, අපි කතා කරගෙන ඉන්නේ 3D art එකක් කොහොමද කරන්නේ කියන එක අනුකත් එක්ක. අනුක දැන් ගොඩක් වෙලාවට මේ 3D arts ගැන කතා කරනවා වගේම මේ animation ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් cartoon එකක් ගත්තාම characters ගොඩක් ඉන්නවා මේකේ. එතකොට දැන් මේ වගේ පොඩි දෙයක් මේ අනුක දැන් ඔය විදිහට හිමිහිමිට describe කරනකොට මට තේරුණ දෙයක් ටිකක් අර බලන් ඉන්න කෙනෙක්ට අලුත් කෙනෙක්ට මේ වැඩේ ටිකක් අමාරුයි. හැබැයි මේ characters ගොඩක් හදද්දී මේ වැඩේ කොච්චර අමාරුවක් ඇද්ද කියලාත් වෙලාවකට හිතනවා. අනිවාර්යෙන්. ඒ කියන්නේ මෙහෙමයි. එතකොට දැන් ඒ වගේ වැඩකදී අනිවාර්යෙන් මේ ශිල්පීය ඥාණය තියෙන කණ්ඩායමක් තමයි ඒකට එකතු වෙන්නේ. එතකොට ඉතින් සමහරක් විට මම හිතන්නේ අපිට වැඩිය ගොඩාක් අත්දැකීම් සහිත ඉතාමත් මම අහලා තියෙනවා මේ කියන්නේ දැන් ඔය ලොකු ගොඩක් ඔය ෆිල්ම්ස් කරනකොට එයාලගේ ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් කියමු. ඔව්, ඒ කියන්නේ අපි දැන් ওই ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත්, animation film industry එක ගත්තොත්, modeling, ඒ කියන්නේ මේ model එක හදන්න අපි හිතමු Lion King කියන මේ පුංචි මේ සිංහ පැටියව හදන model එක හදන්න වෙනම division එකක් ඉන්නවා. එතකොට ඒ division එකෙන් හදන්නේ model එක විතරයි. ඒ සිංහ පැටියව විතරයි හදන්නේ. හැබැයි මේ සිංහ පැටියට අපි දැන් මේ ඇඳුම් ඇඳගෙන ඉන්නා වගේ එයාට අර හැම දාලා, එයාගේ අර මේ රෝම දාලා ඒක හදන්න වෙනම ඩිවිෂන් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා මෙටීරියල් ඩිවිෂන් එක. Welcome back to Youth Art Beat. We were talking about 3D arts with Anuka. Anuka අපි කතා කර කර හිටියේ මේ 3D films ගැන, මේ models කොහොමද එන්නේ, 3D නිර්මාණයක් කොහොමද එළියට එන්නේ, animation එකක් හරහා කියන කාරණා. අපිට ඒ ගැන පොඩ්ඩක් තවදුරටත් විස්තර කරන්නකෝ. ඔව්, අර අපි කතා කර කර හිටියා වගේ, ඒ කියන්නේ animation එකක් හදනකොට ඔය films industry එකේදී, film 3D film industry එකේදී ලංකාවේ තාම හරිම අඩුයි. එක එක ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ මොඩල් එක හදන්නේ එක ඩිවිෂන් එකකින්, ඩිපාර්ට්මන්ට් එකකින්. ඒකට ඒක මොඩල් සම්බන්ධයෙන් ඉන්න විශේෂිතම කට්ටිය තමයි එතන ඉන්නේ. ඒගොල්ලෝ ඒකට අර මැටීරියල් එක දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර ඇඳුම දෙන්නේ නැහැ. ඒ ඇඳුම දෙන්න වෙනම ඩිවිෂන් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඒ සිංහ, ඒ කියන්නේ සිංහයන්ගේ තියෙන මැටීරියල් ඉන් ෂාප් චෙක් කරලා ඒක හරියටම හදලා තමයි මේකට මේ මොඩල් එකට දාන්නේ. එතකොට ඒ දැම්මට පස්සේ ඒ සිංහයව ඇවිද්දවන ඩිවිෂන් එක, එහෙම නැත්නම් ඇනිමේට් කරන ඩිවිෂන් එක වෙනම ඉන්නවා. ඊට පස්සේ ඒක ලයිට් කරන ඩිවිෂන් එකක්, එයාව ලයිට් කරන ඩිවිෂන් එක වෙනම ඉන්නවා. ලයිටින් කැමරා ඇන්ගල්ස් දෙන්න වෙනම ඩිවිෂන් එකක් ඉන්නවා. එතකොට මේ වගේ ලොකු ඩිපාර්ට්මන්ට්ස් ගොඩක් එකට එකතු වෙලා තමයි මේ ඇනිමේටඩ් ඇනිමේෂන් ෆිල්ම් හදන්නේ. ඉතින් ලංකාවේ මම හිතන්නේ වැඩිපුරම එක්කෙනා ඔය සියල්ල කරනවා.
ඒකත් ඉතින් එක්තරා දක්ෂකමක් නේ ගොඩක් වෙලාවට මේ එක්කෙනෙක්ට ඔය වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන් හැබැයි එකම දේ මේ කාල වේලාව පිළිබඳ ප්‍රශ්නය. ඒක තමයි ලොකුම දේ. අනිත් එක ඒකේ පොඩි ඒකේ තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මොඩල් එකක් මොඩලින් සම්බන්ධයෙන් අපිට අපේ තියෙන දැනුම වැඩි කරගන්න විදිහක් නැහැ. මොකද අපි අනිත් හැම දෙයකටම ඇටෙන්ඩ් වෙන්න වෙනවා. ඊට පස්සේ අපි ලයිට් කරන හැටිත් ඉගෙන ගන්න වෙනවා. එතකොට අපේට තියෙන කාලය හරිම ටිකයි. ඒ ටිකේ අපිට බොහොම ටිකයි ඉගෙන ගන්න වෙන්නේ. හැම එකම අපි අර චුට්ට චුට්ට තමයි ඉගෙනගෙන තියෙන්නේ. මේ මම දැන් අහන්න හිතුණා අනුක සාමාන්‍යයෙන් 3D ආට් එකක් කරන්න ගත්තාම මේ කාර්ය බහුල ජීවිතෙත් එක්ක උකට වෙලාවක් වෙනම වෙන් කරගෙන තියනවාද? වෙලාවක් කියන්නේ ඉතින් එකම දේ තියෙන අත්දැකීමත් එක්ක මේ වැඩේ මෙච්චර වෙලාවක් යයි කියන අත්දැකීම තියෙනවා. මේ වැඩක් මේ වගේ දෙයක් නිර්මාණය කරන්න මේ වගේ කාලයක් යයි කියන අත්දැකීම තියෙනවා. ඉතින් ඒ කාලය කොහොම හරි හොයාගන්න එක තමයි කරන්න තියෙන්නේ. එතකොට ඒ කියන්නේ පැය 4ක් 5ක් යන වැඩකට කොහොමද ඒ කාලය බෙදාගන්නේ කියලා. ඉතින් ඒ වගේ බෙදාගත්තාම මේ ප්‍රශ්නේ මේ අඩුව කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් නේ. හැබැයි අපිට ලංකාවෙත් ගොඩක් වෙලාවට 3D ගොඩක් වෙලාවට animations නේ animation cartoons දක්නට ලැබෙනවා. දැන් මේක ව්‍යාප්ත වීගෙන යන කලාවක් බවට පත් වෙලා. අනිවාර්යෙන්. ඒ කියන්නේ මං හිතන්නේ මේ 3D animation කියන එක වැඩිපුරම පාවිච්චි කරන්නේ ලංකාවේ මේ channels. TV channels. ඊට පස්සේ පාවිච්චි කරනවා මේ commercial. ඒ කියන්නේ මේ production houses වෙළඳ දැන්වීම ආයතන. ඉතින් මොකද වෙළඳ දැන්වීම ආයතන හැබැයි අර channel වල පාවිච්චි කරන 3D animation නෙවෙයි. ඒගොල්ලෝ real එක ගන්න පොඩ්ඩක් try කරනවා මේ හැම දෙයකම වගේ. නමුත් වැඩිපුරම use කරනවා දිනපතා use කරනවා channel use කරනවා. ඔව් TV channel ලංකාවේ තියෙන. මොකද ඒගොල්ලන්ගේ තියෙන තරංගය සහ ඒ TV channel එකේ තියෙන මේ මුහුණත ලස්සන කරන්න සම්පූර්ණයෙන්ම යොදාගන්නේ 3D animation. ගොඩක් කරා මේ channel එකේ logo එකට මේක යොදා ගන්නවා. විශේෂයෙන් channel logo එක වේවා. දැන් සාමාන්‍යයෙන් දැන් ගොඩාක් channel ගත්තොත් monthly channel presentation කියලා කියනවා. ඒ කියන්නේ ජනවාරි මාසෙට ලස්සනට ඒ අවුරුද්ද පටන් ගන්න animation එකකින් පටන් ගන්නවා. එතකොට පෙබරවාරි මාසේ අපි දන්නවා නිදහස එනවා. එතකොට channel එක ඒකට brand කරනවා. සිංහෙක් එක්ක ජාතික කොඩියක් එක්ක එහෙම යනවා. ඊට පස්සේ අවුරුදු කාලේ වෙනකොට ඔන්න ආපහු channel එකේ frame එක වෙනස් වෙනවා. ඉතින් මං හිතන්නේ ලොකු පොඩි හැමෝම channel TV channel එක්ක එකට බද්ධ වෙන්න ওই channel presentation එක ඉතාමත් වැදගත් දෙයක් හැටියට දැන් channel පිළි අරන් තිනවා. ඉතින් මං හිතන්නේ එන්න තාක්ෂණයක් දියුණු වෙනවා, එන්න දැනුමත් එහෙම වැඩි වෙනවා. ඉතින් channel අතර තියෙන තරඟකාරීත්වයත් වැඩි. ඉතින් ඒක මං හිතන්නේ ඔයගොල්ලන්ට අපි හැමෝටම මේ බලා ගන්න පුළුවන් TV channel බලද්දී. TV channels වල මේ 3D art එක යොදාගන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරේ. අනුක සාමාන්‍යයෙන් දැන් ඔය වගේ 3D arts කරපු ඔයාලඟ තියෙනවද? ගොඩක් ආවිසින් කරපු නිර්මාණ ගොඩක් තියෙනවද? තියෙනවා. මේ මොන වගේ නිර්මාණද කියලා අපි පොඩ්ඩක් කියමු. ඒ කියන්නේ ඔය මම කියපු සියලුම නිර්මාණ අපි අපේ පහුගිය කාලවල අපි කරලා තියෙනවා. විශේෂයෙන්ම channel TV channel industry එකේ, ඊට පස්සේ ටෙලි ඩ්‍රාමා, ඊට පස්සේ commercial. ඒ කියන්නේ වෙළඳ දැන්වීම් වලදී, ඊට පස්සේ දැන් මං හිතන්නේ මේ සින්දු වලටත් 3D animation පාවිච්චි කරනවා. රවි දන්නවා මං හිතන්නේ. ඔව්, කියන්නේ දැන් අවිලා ඉන්ඩස්ට්‍රි එකේ පොඩි වෙන වෙන 3D කියන්නේ නිකන් අනිවාර්ය සබ්ජෙක්ට් එක. මට එකපාරට මතක් වුණා දැන් ඔය කතා කරන මට පොඩි කාලේ මට බැලුව මතකයි මේ මහදන මුත්තයි ගෝලෙරොත්තයි කියලා 2D film. 2D film එකක් ආවා. බලලා දෙන්න. බලලා තියෙනවා වගේ ලොකු අතේ. ගෝරෝ කියන්නේ බාවා බලලා. බලලා දෙනවා. බලලා දෙනවා. මොනවාද වෙන්නේ film එක? හරි. මහදන මුත්තයි ගෝලෙරොත්තයි කතා මම වයි වෙනම කතා කරමු. හරි. අපිට දින කාල වේලාවත් අනුව අපි කතා කරන්නේ 3D ගැන. මම බලලා නැහැ. හරි. කොහොමවත් මේ කියන්නේ මේ ඔය 3D කියන සබ්ජෙක්ට් එක ගැන මමත් පොඩ්ඩක් ඉන්ට්‍රස්ට්. මොකද මේ මම හරි ආසයි ඔය ෆිල්ම් වල මේ කොහොමද VFX වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ මට දැනගන්න ඕන කොහොමද දැන් මේ අපේ ලංකාවේ අපි ගත්තොත් වෙළඳ දැන්වීම් කරන්නේ ගොඩක් දුරට මම දැකලා තියෙනවා මේ VFX පාර්ට් එක සෑහෙන්න දුරට යොදා ගන්නවා. දැන් මේක ඔයා කොහොමද යොදාගෙන තියෙන්නේ වාගේ වැඩවලට? මේමයි
දැන් ගොඩාක් වෙලා තියෙන්නේ මේ බජට් එක. ඉතින් ප්‍රශ්නයක්. ඉතින් බජට් එක. ඉතින් දැන් ක්‍රියේටිව් ඩිසයිනර්ස්ලා ඉන්නවා, ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ වෙළඳ දැන් සෝරි මේ ඒ වෙළඳ ආයතනත් එක්ක කතා බහ කරන්නේ කොහොමද මේ කමර්ෂල් එක කරන්න කියලා. ඉතින් දැන් දැන් මම අත්දැකීමෙන් දන්න දේවල් මම කියන්නේ. ඉතින් සමහරක් ආයතන වලට ගියපුවාම අපි මේ ලස්සන මොකක් හරි කන්සෙප්ට් එකකට තමයි මේ 3D animation එක හදන්නේ. මොකද සබන් ගැටයක් වේවා, ෂැම්පෝ එකක් වේවා, එහෙම. එතකොට ඒක කරන ක්‍රම දෙකක් යනවා. දැන් අද ඉස්සර එක ක්‍රමයයි තිබුණේ. ඉස්සර ඇඩ් එක හදන්නේ මෙහෙමයි කියලා කියනවා. කිව්වාම ඒක චේන්ජස් ටික කරලා ඒක හදනවා. නමුත් දැන් යනකොට ඔප්ෂන්ස් දෙකක් ගෙනියනවා. එතකොට මොකද්ද? අර ඉස්සර කරපු විෂුවල් වීඩියෝ කරලා, ඒ කියන්නේ අපි හිතමු නළු නිලියෝ, ඊට පස්සේ ඔමම කට්ටි එකතු කරලා ඒක කමර්ෂල් එක හදන විදියක් අරන් යනවා. තව අරන් යනවා ලෝ බජට් එකක්. ඒක තමයි මේ 3D. මේ 3D එක කොහොමද හදන්නේ? 3D වලින් කොහොමද මේ කමර්ෂල් එක කරන්න කියලා. ඉතින් දැන් තරඟකාරීත්වයයි ඇට්‍රැක්ෂන් එකයි ගත්තාම 3D කරන එක ලස්සනයි. 3D කරන එක මේ cost effective. ඊට පස්සේ ඇඳ බැඳ ගන්නවා. මොකද ඒක අපි දැන් ගෙදරදී TV channel එකක් කොහොම බලාගෙන ඉන්නකොට නාට්‍යයක් යනවා. ඊට පස්සේ ඇඩ් පේලියක් යනවා. ඊට පස්සේ ආයෙ TV නාට්‍ය චුට්ටක් යනවා. ආපහු ඇඩ් පේලියක් යනවා. එතකොට මේ ඇඩ් අතර අපේ ඇඩ් එක, අපි හදන ඇඩ් එක වෙනස් කරගන්න 3D animation පාවිච්චි කරනවා. එතකොට එක එක විදිහට කරන විදි වෙනස්. රයිට්. මං කියන්නේ අපි සෑහෙන දේවල් ටික කතා කරා නේද? ගොඩක් දේවල් කතා කරා. අපි තව ටිකක් කතා කරන්න ඕන මේ 3D වැඩ සහ animation ඒ වගේම VFX ගැන. හැබැයි අපි ඒ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි break එකකට. මේ heartbeat බ්‍රේකින් පස්සේ ඔන්න අපි ආයි ආවා යූත් ආර්ට් බීට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අද අපි කතා කර කර හිටියේ ඇනිමේෂන්, 3D ඒ වගේම VFX කියන ආර්ට් එක ගැන. ඉතින් ඒ ගැන කතා කරන්න අපිත් එක්ක අද අවිලිනවා අනුක. අනුක ඔව් කියන්නකෝ බලන්න ඉතින් මොකද තත්ත්වේ. ඉතින් අපි දැන් සෑහෙන කතා කරපු හින්දා අපි දැන් වැඩක් කරලා පෙන්නමු අනිවාර්යයෙන්. එතකොට දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ 3D Max software එකේ create කියන section එක ඇතුලේ තියෙනවා මේ මූලික හැඩතල. හරි, මේ අපි ගොඩාක් detail යන්න ගියොත් අහන් ඉන්න බලන් ඉන්න අයට ටිකක් මේක තේරුම් යන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා මම අති සරලව මේ තියෙන as it is දේ කරලා අපි පටන් ගමු. හරි හරි. එතකොට මෙන්න මේ create කියන tab එක ඇතුලේ geometry කියන අපි first section එක අපි පාවිච්චි කරනවා. ඒක තියෙනවා බොක්ස් එකක්. ඒ කියන්නේ අපි පුංචි කාලේ ඉගෙන ගත්ත මේ මූලික හැඩතල තියෙනවා. බොක්ස් එකක් තියෙනවා. ස්පියර් කියන්නේ ගෝලයක්. සිලින්ඩර් කියලා කියන්නේ සිලින්ඩර් අපි ඉගෙන ගන්නවා. කෝන් එකක්, ටියුබ් එකක්, පිරමීඩ් එකක් කියන මෙන්න මේ මූලික හැඩතල මෙන්න මේ සෙක්ෂන් එක ඇතුලේ තියෙනවා. ඉතින් අපි පළවෙනි ඔබ්ජෙක්ට් එක අපි ගමු බොක්ස් එක. බොක්ස් එකක් මම ක්ලික් කරනවා. ක්ලික් කරලා ෆ්‍රන්ට් වියව් පෝට් එක. ඒ කියන්නේ මට ඉස්සරහට පේන හැටියට. ඉස්සරහට පේන හැටියට මම මේක ඇඳ ගන්නවා. ක්ලික් කරගෙන මෙහෙම ඩ්‍රැග් කරගන්න තියෙනවා. එතකොට ඕගලන්ට පේනවා ඇති මම මේ දැන් ෆ්‍රන්ට් වියව් පෝට් එකේ ඇඳලා පස්සේ ටොප් එකේ පේන්නේ නිකන් ඉරක් වගේ. ලෙෆ්ට් එකේ පේන්නේ නිකන් කෙලින් ඉරක් වගේ. ඇයි ඒ? අපි තාම ඇඳේ අර මං ඉස්සෙල්ලා කියවපු ප්‍රධාන අක්ෂ දෙක විතරයි. දැන් මං අඳිනවා ඔන්න ගැඹුර. හරි. එතකොට මෙතන මේ උඩ ටූල් බාර් එකක් තියෙනවා. ඒක තියෙනවා මේ මූව් ටූල් කියලා. ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ අතිරයක් තියෙනවා මූව් ටූල්. මූව් ටූල් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් මේක එහෙට මෙහෙට මූව් කරලා හදාගන්න. හරි. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ
මේ ඔබ්ජෙක්ට් එක පේන සම්පූර්ණයෙන් පේන view port එක තමයි මේ perspective කියන view port එක. සම්පූර්ණයෙන් පේන view port එක තමයි perspective view port එක. දැන් අපි front view port එකේ අපි ඇඳා ඒ ඇඳ එකම අපි top view port එක බලාගෙන ඒකට ගැඹුරක් දුන්නා. ඔන්න දැන් අපි 3D පළවෙනි object එක හැදුවා. හ්ම්. ඒ කියන්නේ මේ බොහොම සරල විදිහට අපේ බලාගෙන ඉන්න අයට දැක ගන්න පුළුවන් මේකේ සරලභාවයෙන් යුතුව තමයි අනුක පෙන්නුව එක කොහොමද කරන්නේ කියන එක. නමුත් ඔය ටෙහා ගිය art එකක් තමයි 3D කියලා කියන්නේ. 3D කියන්නේ ඔව්. ඉතමත් මේක. අහහ. දැන් මේ තව දෙයක් අනුක දැන් ගොඩක් වෙලාවට අපි හිතමු බිල්ඩින් එකක් අපිට නිර්මාණය කරන්න ඕනේ කියලා අපිට ඇත්තටම අපිට මේ බිල්ඩින් එක ඕනේ සහ ඒකේ වටේ තියෙන ගස් කොළන් හරියට පේන්න ඕනේ. නමුත් මේක නිර්මාණය කරන්න කලින් ගොඩක් වෙලාවට දැන් කෙනෙක් පෙළඹෙනවා 3D art එකේ මේක හදන්න කලින් බලා ගන්න. ඒක කොහොමද වෙන්නේ සාමාන්‍යයෙන්? ඇයි දැන් ඉස්සර ඒක ගොඩක් වෙලාට නැහැ. දැන් මේ 3D එකකින් බලලා මේක හොඳයි නම් සහ ඒක හොඳයි කියලා Tamanට දැනෙනවා නම් පමණයි ඒ adjustment ටික කරන්නේ. ඔව්. ඒ කියන්නේ මේ දැන් 3D max එකේ එහෙම නැත්නම් 3D අපි පාවිච්චි කරන software එකම මේ architectural softwares ගොඩක් තියෙනවා. දැන් AutoCAD කියන්නේ එක software එකක්. 3D max එකෙත් තියෙන architectural software එකක්. ඒ software through අපිට පුළුවන් අපේ plan එකට අනුව අපි දිග පළල ඊට පස්සේ අපේ බිත්තිවල උස ඊට පස්සේ පඩි පෙළවල් ඊට පස්සේ දාන ගෙදර light එක ඒ light එක watt කීයක්ද කියලා අපි දැන් දානවා ගෙදර watt 50 light එකක් දාන්න කියන්නේ. ඒ වගේ අපිට පුළුවන් එතනත් ආලෝකයේ අඩු වැඩි කරගන්න. ඔන්න ඔය කියන සියල්ලම කරලා අපිට ගේ හදන්න කලින් ගෙට යන්න පුළුවන්. අනිත් එක දැන් මේ ගේ හදන්න කලින් ගෙට යන්න පුළුවන්. ඒක හොඳ පොයින්ට් එකක් මම හිතන්නේ. මේකේ අර අපිට මේ ගන්න ඕන පේන්ට් එක මොන වර්ණද මොන වගේ වර්ණද අපි සංකලනය කරන්න ඕනේ කියන දේත් අපි 3D art එක හරහා එකතු කරනවා නේ. අනිවාර්යෙන්. ඒ විතරක් නෙවෙයි. ගේ කාමරේ ඇතුලේ හදන්න ඕන ඇඳ කොහමද? මේ මොන පැත්තෙන්ද ඒක හරවන්න ඕනේ? ඊට පස්සේ වෝඩ්‍රොබ් එකක්, ඒ කියන්නේ අපි ඇඳුම් කබඩ් එකක් කොහෙද තියන්න ඕනේ? අපේ පැන්ට්‍රි එක ඩිසයින් වෙන්නේ කොහමද? සහ ඒ අපිට පිටින් පේන රූපේ ඊට අමතරව දැන් ඉංජිනියර්ස්ලා කියන්නේ ඉංජිනේරු තාක්ෂණයට කට්ටියට අනිවාර්යයෙන්ම මේකේ කොහෙන්ද බට යන්නේ පවර් ලයින් එක කොහොමද යන්නේ ඒ සියල්ල මේ 3D software එක ඇතුලේ අපිට හදන්න කලින් බලන්න පුළුවන්. මම හිතන්නේ මේ 3D තාක්ෂණය එන්න කලින් මේ සියල්ල කරේ පෑනින් මගේ දැනුම හැටියට ඒ සියලු දේවල් අතින් ඇඳලා පාට පැන්සල් වලින් පාට කරලා තමයි ඒගොල්ලෝ ඒ කාලේ ඒ නිර්මාණ කළේ. නමුත් දැන් නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් තාක්ෂණය ඉතාමත් දියුණුයි. ඉතින් දෙයක් හොඳට හදන්න කලින් 3D හදලා බලන්න පුළුවන්. දැන් කොච්චර කල් වෙනවද සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද මේ වැඩේ පටන් අරගෙන ඉස්සෙල්ලා කොච්චර වැඩ කරලා තියෙනවද? කරපු වැඩ ප්‍රමාණය නම් සෑහෙන තියෙනවා. සාමාන්‍යයෙන් වැඩ කරපු ප්‍රමාණයට කියනවට වැඩිය මං හිතන්නේ අවුරුදු 15කට අධික මං හිතන්නේ 18ක් විතර අත්දැකීම් තියෙනවා. හදපු පළවෙනි animation එක මොකද 3D animation එක? 3D animation එක ඇත්තටම පළවෙනි 3D animation එක මම හැදුවේ මේ මම යන පන්සලට. මොකද මේ මට ඒක හොඳට මතකයි. අපේ මේ පන්සලේ තිබුණා මේ කරඬුව තියන්න කාමරයක් හදන්න ඕනේ කියලා මේ ධාතු කරඬුව තියන්න කාමරයක් හදන්න ඕනේ කියලා අපි හාමුදුරුවෝ මට කතා කරලා කිව්වා. ඊට පස්සේ ඒ කාලේ අපි චිත්‍ර අඳිනවා. ඉතින් ඔය 3D පන්සල යන කාලෙද මේ? ඔව් මේ 2000 ඒ වගේ. ඉතින් මගේ යාළුවෙකුත් හිටියා ඉතින් මගෙත් එක්ක මේකට එකතු වෙලා. ඉතින් අපි එතකොට මේක හදාරමින් ඉන්න කාලේ ඉතින් animation එකක් ඔන්න දැන් හදන්න ඕනේ කියලා දැන් අපිට ආවා අර gedara තියෙන හොඳ මෑඳුම ඇඳන් එළියට බහිනවා වගේ මේ 3D max එකේ උඩරිම වැඩ දාන්න තමයි දැන් ඔන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අර දන්න ටික ඉතින් ටිකයි දන්නේ. ඉතින් ඒකෙන් උඩරිම ඉතින් ලස්සනට ඒ ධාතු කරඬුව තියෙන කාමරේ අපි ඩිසයින් කළා. ඊට පස්සේ ඒකේ මෙෂර්මන්ට් එක කොහොමද? ඉතින් වැරදුනා.
කැතයි. ඉතින් ආයි හදනවා. මේක මේ විදිහට වෙන්න බෑ. ඉතින් ආයි හදනවා. ඉතින් මේ 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 දේවල් වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද? පවුල් පසුබිම කොහොමද? සාමාන්‍යයෙන් ඔය වගේ මම දන්නගෙන තාම සාමාන්‍යයෙන් 3D වැඩක් කරන්න ගියාම මේ ගොඩක් කාලය යනවා. කියන්නේ සෑහෙන ලොකු වෙලාවක් යනවා. සහ ඒකෙම ඉන්න ඕන. ඒකෙම ඉන්න ඕන. දැන් ඒ වෙලාවට ඒ පිටිපැත්තෙන් ෆයර් වෙන්නේ නැද්ද? ඔව් ඉතින් ගෙදර නෑ වගේ තමයි. ගෙදර හිටියත්. මෙහෙමයි ඒ කියන්නේ හොඳ අවබෝධයක් තියෙනවා ඇත්තටම. පවුලේ ඉන්න කණ්ඩායම විශේෂයෙන් අම්මයි තාත්තයි වයිෆ් බිරිඳ දරුවෝ මේ සියලු දෙනා. නුවරළිය හොඳයිද? හොඳයි. සීතලයි. සීතලයි. කොහමද ඒ පැත්තේ? ඒ පැත්තේ මෙහෙමයි දැන් ඒ පැත්තේ ගිහිල්ලා 3D කරන්න අමාරුයි. ඔය අපිට මට නම් මේ දැන් කියන්නේ මේ මේ පැත්තේ ගිහිල්ලා 3D කරලා ආවා. ඒ පැත්තේ ඉතින් ඔය ගියා ඉතින් ට්‍රිප් එකක් ගිහිල්ලා ආවා. හරි ඒ ට්‍රිප් එක ගැන අපිට කතා කරන්න ඕන. හැබැයි තියෙන කාල වේලාව පොඩ්ඩක් මදි. අපි ලබන සතියේ පොඩ්ඩක් ඒ ට්‍රිප් එක ගැන කතා කරමු. අදට අපි අපේ යූත් ආඩ්බිට් ප්‍රෝග්‍රෑම් එකේ සමුගන්න තමයි මේ සූදානම් වෙන්නේ. හැබැයි මේ කතාව තව ටිකක් අපි දිගට අරගෙන යනවා ලබන සතියේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අනුක අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. ප්‍රියංග thank you so much Anuka and I think we got to know so many stuff about 3D art and yes and we're going to wind up our program and we'll be meeting next week with Anuka and we'll be discussing more stuff about 3D arts as well and keep in touch with Charana TV nuwanasin sarisaranna godak dewal danaganna waratath puluwan ape youth art beat ekka ekathu wenna හරි අපි මේ ඇනිමේෂන් ගැන කතා කරමුද? කාටුන් සින්දුවකින්ම එන්න කරමු. කියමුද? කියමු කියමු. මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා කවුරුද රණ්ඩු කරන්නේ නැන්දයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ වැඩකට නැතිවලු ගා බැනගන්නේ මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා